රටේ ආදායම් විෂමතාවය හැකිතරම් දුරට අවම කරන්න ඕනේ කියන එක. එතකොට රජයේ ආර්ථික උපදේශකයින්ට, ආර්ථික විද්‍යාඥයින්ට රජයේ ඉන්න මේ රටේ ජනතාවගේ මේ ආදායම් විෂමතාවය අවම කරන්න බැරි ඇයි? ඒ ගැන කිසිම ප්‍රකාශයක් රජයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයේ උඩ මේ රටේ විශාල පිරිසක් බඩගින්නේ ඉන්නවා. සමහර ඇමතිවරයෙක් පමත් එක්ක පුජ්‍යලිය කතා කරගෙන මම ආණ්ඩුවේ මගෙන් ඇහුවා මේ අපේ පක්ෂයේ මේ කෙනෙක් ආණ්ඩුවේ ඉන්න මම මේ රටේ ලක්ෂ ගාණක් බඩගින්නේ ඉන්නවා කියලා අහපුවම කොහෙද එහෙම තියෙන තැනක් පෙන්වන්න කියලා මට කිව්වා. මට පෙන්වන්න පුළුවන් මේ කොළඹ නගරේ එහෙම ඉන්නවා ආහාර නැතුව, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් ඉන්නවා, ලංකාවේ බොහෝ ප්‍රදේශවල තුන් වේලෙන් එක කාලක් එක වේලක්වත් ආහාර ගන්න බැරි තත්ත්වයට ජනතාව පත් වෙලා ඉන්නවා. දැන් මම පහුගිය දවසක පත්‍රයේ බලනකොට තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන පුස්තකාලේ මම දැක්කේ මේ සටහන් වෙලා වාර්තාවක් තියෙනවා. මහ බැංකු කොල්ලේ ප්‍රධාන වග උත්තරකරයා වූ අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ තවත් ඊට ප්‍රධාන වශයෙන් සම්බන්ධ 10 දෙනෙක් එතුමත් එක්ක විනිශ්චකාරවරු 3 දෙනෙක් පත් කරපු එහෙම නැත්නම් ට්‍රයිල් ඇඩ් බා දාලා ඒ 10 දෙනාම ඒ නඩුවෙන් ඉවත් කරලා තිබුණා. නමුත් ඒතකොට ඉවත් කරන්නේ කොහොමද මේ වගේ විශාල මුදල් වංචාවක් තිබෙන අය? ඇයි එහෙම කළේ? ඇයි ඒකට ට්‍රයිල් ඇඩ් බා දැම්මේ? මේක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ නමුත් මම ස්තුතිවන්ත වෙනවා නීතිත්ව මහතුරු කීප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේකට විරුද්ධව නියෝගයක් ගත්තා. ඒ අනුව ට්‍රයිල් ඇඩ් බා දුන්න තීන්දුව ඒක අහෝසි කළා මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. ඒ තුළ මම සතුට වෙනවා ඒ මට්ටමින්වත් ඒ පරීක්ෂණය බේරීම ගැන. අද කෝ මේ වෙච්ච කරුණුවලදී ප්‍රධාන වශයෙන්ම දූෂණ විරෝධී ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම ඒ නඩුව එහෙම නැත්නම් ඒක ගෙන යෑම දැන් අද හරි හැටි කෙරෙන්නේ නැහැ. ඒක නිකන් නමට ඉන්නවා. ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ පරීක්ෂණ අතරමඟ නැවතිලා සම්පූර්ණ මේකට බහඹැංකු මංකොල්ලේට සම්බන්ධය නිදහස් කිරීම කරන්න හේතුනේ ඇයි විශේෂ අධිකරණයක් පත් කළා කියන එක මම රජයෙන් අහන්න කැමතියි. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.